අද ශ්‍රී ලංකාවට ඉතාම පැය කීපයකට පමණක් රැඳී සිටීම සඳහා ඉන්දියානු විදේශ අමාත්‍ය ජයශංකර් මෙනන් මහත්මයා ලංකාවට පැමිණෙනවා. අපට දැනගන්න තියෙන ආකාරයට එතුමා මේ පැමිණෙන්නේ අපේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විසින් සිදු කිරීමට නියමිතව තිබූ අර විශේෂ හැඳුනුම්පත ඇතුළුව, ඒ කියන්නේ බයෝදත් ජීවදත්ත සියල්ල ඇතුළත් විශේෂ හැඳුනුම්පත පිළිබඳ ඒ කොන්ත්‍රාත්තුව ඇතුළුව, ඒ වගේම අදානි මහත්මයාට අදාළ විදුලි බල ව්‍යාපෘති රැසකුත් ඇතුළුව ව්‍යාපෘති 10ක් හෝ 12ක් වැනි ප්‍රමාණයක් පිළිබඳව ශ්‍රී ලංකාවට බලකොට එකඟතාවය ඇතිකර ගැනීම සඳහා. ඉතින් මෙවැනි ඒකේ ඊළඟ දිගුවක් හැටියට අගෝස්තු මාසෙදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිංහ මෝඩි මහත්මයා ලංකාවට පැමිණෙන බවත් අපට දැන ගැනීමට තිබෙනවා. කරුණා කරලා අපි හිතනවා මේ සභාවට දැන ගැනීමට යුක්ති සහගත අයිතියක් තියෙනවා. ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මෙනන් මහත්මයා පැය කිහිපයකට ලංකාවට ඇවිල්ලා මොනවටද ඒ පැය කිහිපයට එන්නේ, ඇවිල්ලා මේ මොනවද ඒ ව්‍යාපෘති 10 12, එමගින් ඒ ව්‍යාපෘති 10 12 බලකොට ඉටුකර ගැනීමට දරණ ප්‍රයත්නය පිළිබඳව අපට ලැබී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මොකද්ද මේ සභාවට අනාවරණය කරන්න කියන එක දැන ගැනීමට කැමතියි. හොඳයි, ඔබෙන් සිතේ. ඌ සභානායකතුමනි, එතන තියෙන බරපතල කාරණේ ඒ මට තියෙන තොරතුරු අනුව ඒ ව්‍යාපෘති 10 හෝ 12 අතර තියෙන හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු දත්ත සියලුම දත්ත ඉන්දියානු සමාගමක් අතට යනවා. එහෙම වුණොත් ඒක විතරක් නෙමෙයි බරපතල. මම මේ කියන්නේ දැන් මේ අපි ආර්ථික වශයෙන් එක්තරා ආකාරයක අර්බුදයකට ඇද වැටලා ඉන්න වෙලාවේ අසල්වැසියා මේ රටට තදබල ලෙස බලපෑම් කොට අපේ බෙල්ල මිරිකලා එවැනි ව්‍යාපෘති ඉටුකර ගැනීමට මේ බලපෑම් සහගත මෙහෙයුමක් දරනවා නම් ඒක ඉතාම අයුක්ති සහගතයි. එහෙනම් බා ඔබතුමා කියු පරිදි විදේශ ඇමතුමාගෙන් මේ පිළිබඳව ඊළඟ පාර්ලිමේන්තු සතියේ හෝ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. බොහොමයි සතේ. ඇඳුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට ඇමතුමාටත් මම ඒක යොමු කරන්නම් පිළිතුරක් සපයන්නේ.